අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට ජාතික මැතිවරණය ජනාධිපතිවරණයක් වුණාම පක්ෂ ගණනාවක් අපි එක්කෙකුතු වෙනවා. ඒ වගේම ප්‍රධාන පක්ෂවල නායකයෝ අපි එක්කෙකුතු වෙනවා. මේ ඔක්කොම එකතු කරලා අපි ජයග්‍රහණය කරනවා. පොහොට්ටුවට වැටුනේ නැති 160න් අපිට 152ක් ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා මේ සටන අපි දෙනවා. මම වගකීමෙන් මේක කියන්නේ. මේවර ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරන්නේ 1994 චන්ද්‍රිකා දිනුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ලබාගෙන. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ, අපි රජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සියලුම දෙනා ඒකාග්‍රව වැඩ කරනවා. පක්ෂයේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජනප්‍රියම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරලා සියලුම පක්ෂවල නායකයන්ගේ ආශිර්වාදය ඇතුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙක් 2021 කරලා 2035 වෙනකන් මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම මේ අවස්ථාවේ ප්‍රමුඛ බය නැතුව කියනවා. එදා ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අපේ ආණ්ඩුව නීති විරෝධීව පන්නලා දැම්මා. නමුත් මම ඔබට කියනවා අපි ගෙනාවු වැඩපිළිවෙල තුල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ස්ථාපනය කරපු නිසා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක අපිට පුළුවන් වුණා පාර්ලිමේන්තුවේ බලය අපිට බහුතරය තියෙනකොට ව්‍යවස්ථාදායකට තියෙන බලය මොකද්ද කියලා මේ රටේ පෙන්නලා ඒ වැඩපිළිවෙල ඉදිරි ක්‍රියාත්මක කරන්න. මෙහාට වෙන්න තියෙන ගොඩක් වැඩ කටයුතු ගොඩක් දේවල් තියෙනවා. මම ඒකෙන් විශාලම වැඩේ හැටියට දකින්නේ අපි අලෝවේ ගුවන් පාලම ලෙඩ්ඩු මැරෙනවා වෙලාවට යන කරන්න තියෙන කිසිම දෙයක් හරියට කරන්න බැරි ලොකු ප්‍රශ්නයක්. ඒක විසඳන්න එක තමයි මම ඇත්තටම විශාල කාර්යයක් හැටියට හිතේ තියන් ඉන්නේ.